ඔබ සිල්ල දනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට පිළිගන්නවා. ප්‍රවෘත්ති සාකච්ඡාවේ අරමුණ ඉතා පැහැදිලි. හම්බන්තොට වරාය සේවකීන්ගේ සාධාරණ වෘත්ති අර්ගලයේ මර්ධනය කිරීම සඳහා ආණ්ඩු විසින් අරගත්ත නීති විරෝධී සදාචාර විරෝධී ක්‍රියාදාමය සම්බන්ධව දේශපාලනිකව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය පැහැදිලි කරන්නටත් සහ මේ සමාජය දැනුවත් කිරීමේ අපේක්ෂාවෙන් මේ හා බැඳෙන නෛතික තත්ත්වය ඔබට පැහැදිලි කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන අපේ දේශපාලන ව්‍යාපාරයට සහාය පළ කරන මේ රටේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරු පිරිසක් අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකවරයා විදිහටයි මූලික පැහැදිලි කිරීමේදී මම කෙටියෙන් විනාඩි කිහිපයක් ඔබට කතා කරන්න පටන් ගන්නෙ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපේ මූලික පැහැදිලි කිරීම මෙච්චරයි. ලෝකේ ඕනෑම රටක මහජන මතයට පයින් ගහන ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිවන ආණ්ඩුවක හැසිරීමේ මූලික අදියර දෙකක් තියෙන්නේ. එක, පළමුව රටේ මහජනතාව සතු ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සියල්ල උදුරාගෙන ප්‍රජාතන්ත්‍රවාදය විසින් පිළිගන්නා සියලු සම්මතයන් යටපත් කරමින් තමන්ගේ පාලනය අරගෙන යනවා. ඒ පාලනය අරගෙන යන අතරතුර ආණ්ඩු විසින් උදුරාගන්නා ලද එකී අයිතීන් දිනා ගැනීම සඳහා වන මහජන අරගලය අමානුෂික ලෙස මර්ධනය කරනවා. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක දෙවන සහ නරකම අවස්ථාව. ඔබ සහ මම මේ දකිමින් ඉන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක මේ දෙවන සහ නරකම අවස්ථාව වන ආණ්ඩු විසින් අහිමි කරන ලද අයිතීන් දිනා ගැනීම සඳහා වන ජනතා අරගලයේ මර්ධනය කිරීම. උදාහරණ සහිතව කියනවා නම් ආබාධිත රණවිරුවන්ගේ පෙළපාලියට ඇස් එළියට පනින්න මේ ආණ්ඩුව ගැහුවේ ඔය මම කියන මේ ආණ්ඩුවේ සිද්ධාන්තය මත. තමන්ගේ මැතිවරණ අයිතිය ලබා දෙන්න කියලා ඉල්ලා පාර්ලිමේන්තු වටරවුමට ආපු මහජන නියෝජිතයන්ගේ ඔලු පැලෙන්න මේ ආණ්ඩුව ගැහුවේ තමන් විසින් නැති කරන ලද මේ ආණ්ඩු විසින් නැති කරන ලද අයිතිය දිනා ගැනීම සඳහා පාරට බහින සිවිල් නිරායුධ මහජන අරගලයේ මර්ධනය කිරීමේ අතිශය නිර්ලජ්ජිත අමානුෂික සදාචාර විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක ගති ලක්ෂණ අද වික්‍රමසිංහ සිරිසේන ආණ්ඩුව තුළින් ඉතා පැහැදිලිව අපි දකිමින් ඉන්නවා. මිත්‍රවරුනි, අපි ඊයේ හම්බන්තොට වරායේ තමන්ගේ රැකියා සුරක්ෂිත භාවය කියන ඉතාම සාධාරණ යුක්ති සහගත ඉල්ලීමත් එක්ක මේ අරගලය ක්‍රියාත්මක කරපු වෘත්ති අරගලයක් ක්‍රියාත්මක කළ මේ වරාය සේවකයන්ට පහර දීමේ සිද්ධිය පිළිබඳව අපි කෙටියෙන් විනාඩි කීපයක් කතා කරමු. මේ සිද්ධියේදී මේ පහර දීමට එන්නේ වයිස් අද්මිරාල් විජේගුණරත්න නෙවෙයි. මේ තමයි මහජන අරගල මර්ධනය කිරීම සඳහා වන ආණ්ඩුවේ සන්නද්ධ බලය. ඒ වගේම මේ ගුටිගන්නේ වරාය සේවකීන් සහ මාධ්‍යවේදීන් පිරිසක් විතරක් නෙවෙයි. මේ ගුටිගන්නේ තමන්ගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් පාරට බහින සමස්ත මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා වන ජනතා අරගලයේ මේ ගුටිගන්නේ. ඒක නිසා ඉතා පැහැදිලිව අපි මේ ආණ්ඩුවට අවධාරණය කරනවා ප්‍රජාතන්ත්‍ර විරෝධී පැවැත්ම තහවුරු කර ගැනීම වෙනුවෙන් මේ හා සමාන නිර්ලජ්ජිත උත්සාහයන් දරන්න එපා කියලා. මේ සිද්ධියේදී මාධ්‍යවේදියෙකුට උඩ පැනපැන එලව එලව නාවික හමුදාව තිවරය පහර දෙනවා. මේ විදිහට මාධ්‍යවේදීන්ට පහර දීම සඳහා වන සමාජ වටපිටාව නිර්මාණය කළ මේ ආණ්ඩුව, ඔබට අමතක නැහැ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කෑග ගහ ජනමාධ්‍යයට බැනලා ජනාධිපතිවරයා දේශපාලන වේදිකා ගණනාවකදී ජනමාධ්‍ය වැඩ කරන්නේ සදාචාර විරෝධී ඒ වගේම වෘත්තීය වගකීමකින් තොරව වෘත්තීය ප්‍රතිමානවලට විරුද්ධව කියලා මතයක් කෘතිම ලෙස නිර්මාණය කළා මේ සමාජය ඇතුලේ. එතකොට ජනමාධ්‍යවේදියා දුටු තැන පහර දිය යුතු සර්පෙක් වගේ එවැනි තැනකට විකෘති මහජන මතයක් මේ ආණ්ඩුව ගොඩනැගුවා. ඒ නිසා තමයි සමහර විටක නාවික හමුදාපතිවරට හැඟෙන්නේ නැති මාධ්‍යවේදියෙකුට ගැහුවට කමක් නැහැ කියලා. ඒ මොකද මේ ආණ්ඩුව ජනමාධ්‍යවේදියා සම්බන්ධව එවැනි ඉතාම විකෘති මහජන මතයක් නිර්මාණය කළ අවසන්. ඒ වගේ මේ සමස්ත කාරණාව ඇතුලේ අපි තව බරපතල කාරණාවක් දකිනවා. ඒ තමයි මේ රටේ යුද්ධයේ අවසාන වීම නැමැති ඓතිහාසික සංසිද්ධිය විසින් මේ රටේ මහජනතාව සහ ත්‍රිවිධ හමුදාව අතර
අවියෝජනීය අකලංක සම්බන්ධයක් සහ විශ්වාසයක් ගොඩ නැගුණා. ඒ විශ්වාසය තුළ ආමිකාරයා රණවිරුවා කියන තැන ඉතාම වන්දනීය තැනක තියලා ගරු කරන මේ සමාජයේ පෙළඹුණා. මිත්‍රවරුනි, මේ ආණ්ඩුව උත්සාහ කරනවාද කියලා අපිට සැකයි. ජන සමාජයේ සහ හමුදාව අතර තියෙන මේ අවිච්ඡින්න වගකීම් සහගත ගෞරවනීය බැඳීමට පහර දීලා, මේ බැඳීම විනාශ කරලා, හමුදාව කෙරෙහි සමාජ වෛරයක් නිර්මාණය කරලා, ජාත්‍යන්තරයේ සහ මේ රටේ බෙදුම්වාදී ව්‍යාපෘතීන් විසින් ඉල්ලා සිටි රණවිරු දඩයම ක්‍රියාත්මක කරමින් ඉන්න මේ ආණ්ඩුව තමන්ගේ රණවිරු දඩයම් ව්‍යාපෘතිය සාධාරණීකරණය කර ගැනීම වෙනුවෙන් හමුදාවයි ජන සමාජයේ අතර බෙදීමක් ඇති කරන්න, වෛරයක් ඇති කරන්නද මේ උත්සාහ කරන්න කියන සාධාරණ සැකයක් අපිට තියෙනවා. අවසාන වශයෙන් මම කියන්නේ, ජනාධිපතිවරයාට මම කොළඹ හිටියේ නෑ, මම ඊ හම්බන්තොට හිටියේ නෑ කියලා මේ සිද්ධිය නැත හොද ගන්න දෙන්න බෑ. අපි ඉතා පැහැදිලිව ජනාධිපතිවරයා ප්‍රමුඛ අගමැතිවරයාද ඇතුළු මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා හම්බන්තොට වරාය සේවකින්ගේ අරගලයේදී සිද්ධ වෙච්ච මේ අමානුෂික පහර දීම සම්බන්ධව ඔබතුමන්ලා වග කිව යුතුයි. මේක මම දැක්කේ අද පත්තරෙන් කියලා නතර වෙන්නේ නැතිව ඔබ විසින් ජනාධිපතිවරයා විදියට මේ සිද්ධිය සම්බන්ධව ඔබේ මතය රටට පැහැදිලි කළ යුතුයි. ජනමාධ්‍ය වේදීන්ගේ නම් කිය කිය කෑ ගහපු අගමැතිවරයාගෙන් අපි ඉල්ලනව නෙවෙයි, අපි ඔහුට බල කරනවා මේ සිද්ධිය ගැන UNPA සහ ඔහුගේ මතය මේ රටට පැහැදිලි කළ යුතුයි කියලා. ඒ සියල්ල පැහැදිලි කරන අතරතුර අපි අවසාන වශයෙන් අවධාරණය කරනවා, ගැහුවත් ඔලු පැලුවත් ඇස් එළියට පනිනකම් පහර දුන්නත් මේ ආණ්ඩුව ගෙදරැයීම සඳහා වන මහජන අරගලය නතර කරන්න මේ ආණ්ඩුවට බැහැ කියන පණිවිඩයයි අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට අවසාන වශයෙන් අවධාරණය කරන්නේ.